ජයසන්තර පාසල්ලකදී ක්‍රීඩාවට යොමුන්න ක්‍රීඩාවතුලින් කරාත ක්‍රීඩාව තෝරගත්ත කරාත ක්‍රීඩාවත් එක්ක විවිධ ක්‍රීඩාවලට යොමුුණා. ඒකින් ලැබුණු අත්දැකීමත් එක්ක මම වෘත්තීය වශයෙන් තෝරගත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිය මේකෙන්දී මෑත කාලයේ බෝනෝ රෝග සම්මීමේ තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ පවතිනකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙනවා ඒ රෝග පාලනය කිරීම කටයුතු සඳහා. ඉතින් එතෙන්දී මම සම්බන්ධ වෙනවා කෝනෝන් රෝග ඒකකයට ඌපලාව. ඉතින්දී විශේෂයෙන් මට කාර්යභාරය පැවරෙන්නේ ව්‍යායාම සහ මානසික ඒකාග්‍රතාවය නැත්නම් මානසික සැහැල්ලුභාවය සඳහා වැඩසටහන් කරන්න. ඉතින්දී මාගේ අර අත්දැකීමුත් එක්ක විශේෂයෙන්ම කරාතේ ක්‍රීඩාව සහ යෝග ඒ අභ්‍යාස මම ප්‍රගුණ කරලා තියෙන නිසා ඒ පිළිබඳව කටයුතු කරගෙන යන විශේෂයෙන්ම කාර්යාල මට්ටමින් ගම් මට්ටමින් ඊළඟට මගේ අවුරුදු 55 සම්පූර්ණ එක්ක මම විශ්‍රාම ගන්නවා. ඉතින් ගමට එනවා. ගමේ මට හිතෙනවා මේ වගේ වැඩසටහනක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව කුරුදේ කුමර ගම්මානයේ දෙමව්පිය සංසදය ඇති කරලා ඒක ඒ තුළින් කරාතේ ක්‍රීඩාව ළමයින්ට කිරීමට පටන් ගන්නවා. ඒත් එක්කම කරාටේ ක්‍රීඩාවත් එක්කම ව්‍යායාම නැත්නම් ශරීර යෝග්‍යතාව පිළිබඳ සැලකිලිමත් වෙනකොට වැඩි හිටියොත් ටිකින් ටික මේකට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම වැඩිහිටියෝ කියන්නේ වයසක අය විශේෂයෙන්ම ඒ අයගේ තියෙන රෝග තත්ත්වයන් වලින් මිදෙනත් එක්කම ඒගොල්ලෝ කොහොම රුචිකත්වයක් දක්වන මේ ව්‍යායාම වලට සහභාගී වෙනවා. ඒ අනුව දැන් පින් අවුරුද්දකට ආසන්න කාලයක් මේ වැඩසටහන කරගෙන යනවා අඛණ්ඩව. ඒකින්දි මට ගොඩක් සහයෝගය දෙනවා කරාති සංසදයේ ඒ සභාපතිතුමා ඇතුළු වෙන්න ධාරි මණ්ඩලය. මෙතනදී මම නැති වුණත් අනිවාර්යයෙන් මේ දින වේලාවට පහට පාන්දර පහ වෙනකොට සීලු දෙනා ගම්මාසයෙන් ඒක රාසි වෙලා ඒ ව්‍යායාම කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ ගම්මානයේ තියෙන අනිත් ස්වේච්ඡා සංවිධාන විශේෂයෙන්ම වැඩිහිටි සමිතිය, තව සුබ සාධක සමිතිය, යෞවන සමාජයේ සියලුම දෙනාගේ සහයෝගයත් එක්කම තමයි මේ වැඩසටහන ඉදිරියට දියත් වෙගෙන යන්නේ.